අද මම මේ වීඩියෝ එකෙන් ඔයාලට කියලා දෙන්න හදන්නේ යංග්ස් ඩබල් ස්ලිට් එක්ස්පෙරිමන්ට් එක ගැන. එතකොට ඔයගොල්ලන්ට මේ පේනවා ඇති මෙතන මේ යංග්ස් ඩබල් ස්ලිට් එක්ස්පෙරිමන්ට් එකට අදාළ කරන ඇටගුම තමයි මේ පේන්න තියෙන්නේ. මුලින්ම අපි මෙතනින් ලයිට් සෝස් එකක් තියලා තියෙනවා. මෙතන ස්ලිට් එකක් තියෙනවා S කියලා. ඒ වගේම මෙතන ස්ලිට් දෙකක් S1 S2 කියලා තියෙනවා. මෙතනින් අපි ටිකක් ඈතින් ස්ක්‍රීන් එකක් තියලා තියෙනවා. එතකොට මෙතනදී වෙන්නේ මේක තමයි ඔයාලට පේන වෙති ඔයාලට හොඳටම පැහැදිලිව තේරෙයි 3D සැකසුම. ඒ කියන්නේ මොකක් හරි මෙතන S කියලා ස්ලිට් එක තියෙනවා, මෙතන S1 S2 කියලා තියෙනවා. මේක තමයි ස්ක්‍රීන් එක. මේ ස්ක්‍රීන් එකේ හැදෙනවා dark fringes, bright fringes. අපි බලමු කොහොමද මේවා හැදෙන්නේ කියලා. ඩබල් ස්ලිට් එක්ස්පෙරිමන්ට් එක ගැන කතා කරද්දී අපිට අවශ්‍ය වෙන ප්‍රින්සිපල් එකක් තියෙනවා, හයිජීන්ස් ප්‍රින්සිපල් කියලා. එතකොට අපි මුලින්ම බලමු මොකද්ද මේ හයිජීන්ස් ප්‍රින්සිපල් කියන්නේ කියලා. මම ඒක ඔයගලන්ට මෙතනින්ම කියලා දෙන්නම්. ඔයගලන්ට පේනවා ඇති මෙතන S1 කියලා ස්ලිට් එකක් තියෙනවානේ. මේ S1 කියන ස්ලිට් එකට මෙතන තියෙන ලයිට් සෝස් එකෙන් කිරණ යනවා. එතකොට මෙතනින් මේ විදියට ලයිට් එක වේව් ෆ්‍රන්ට් මෙන්න මේ විදියට ඒ වේව් ෆ්‍රන්ට් S1 S2 කියන ස්ලිට් වලට වදිනවනේ. එතකොට හයිජීන්ස් ප්‍රින්සිපල් එකෙන් අපිට කියන්නේ අපිට දීලා තියෙන වේව් ෆ්‍රන්ට් එකක තියෙන හැම පොයින්ට් එකකම හැකියාවක් තියෙනවා, ඒ කියන්නේ එයා සෝස් එකක් විදියට ක්‍රියා කරනවා සෙකන්ඩරි වේව්ලට් එකක් හදන්න. අපිට එක පොයින්ට් එකකින් පුළුවන් තවත් සෙකන්ඩරි වේව්ලට් හදන්න. මෙතන පොයින්ට් එකක් සැලකුවොත් එයාගෙන පුළුවන් මේ විදිහට වේව්ලට් හදන්න. ආයි මෙතනින් ගත්තත් මේ විදිහට හැම ඊච් පොයින්ට් එකකටම පුළුවන් සෙකන්ඩරි වේව්ලට්ස් හදන්න. එතකොට මෙතන අනුව S1 කියන ස්ලිට් එක තියෙනවනේ මෙතන. මෙතන S2 තියෙනවා. එතකොට මෙතන වෙන්නේ මේ පොයින්ට් එකෙන් මෙයා සෙකන්ඩරි වේව්ලට් එකක් මේ විදිහට හදනවා. මෙතනින් එන වේව් ෆ්‍රන්ට් එකෙන් මෙයා මෙතනින් ආයි සෙකන්ඩරි වේව්ලට් එකක් මේ විදිහට හදනවා. එතකොට ඒ S1 එකෙන් S2 ස්ලිට් දෙකෙන් එන වේව් ෆ්‍රන්ට් ඉන්ටර්ෆියර් වෙලා හැදෙනවා ඉන්ටර්ෆියරන්ස් ෆ්‍රින්ජස්. ඒ ෆ්‍රින්ජස් තමයි මෙන්න මේ ස්ක්‍රීන් එකට වැටිලා මෙන්න මෙතන dark fringes, bright fringes විදියට හැදෙන්නේ. එතකොට dark fringes එකක් හැදෙන්නේ අපි දන්නවා එතන වෙන්න ඕනේ constructive interference එකක්. Sorry, dark එකක් නම් destructive එකක් වෙන්න ඕනේ. Bright fringe එකක් නම් එතන වෙන්න ඕනේ constructive interference එකක්. හරි. දැන් එතකොට මෙතන ෆ්‍රින්ජස් අපි මේ ස්ක්‍රීන් එකට අරගෙන තියෙන මෙතනින් ඉන්ටර්ෆියර් වෙලා හැදෙන ෆ්‍රින්ජස් අපි ස්ක්‍රීන් එකට මෙතනින් අරගෙන තියෙන්නේ. එතකොට මෙතනින් අපි කතා කරන්නේ මේ හැදෙන ෆ්‍රින්ජස් අපි ඔප්ටේන් කරන්නේ. මෙතන අපි බලන්න නම් අපිට ඕනේ අවශ්‍යතා තුනක් සම්පූර්ණ වෙන්න ඕනේ. මොනවාද මේ අවශ්‍යතා තුන? එකක් මේ සෝසස් දෙකේ ෆ්‍රීක්වෙන්සි සේම් වෙන්න ඕනේ. ඒ කියන්නේ S1 S2 මේ කියන ෆ්‍රීක්වෙන්සි S1 S2 කියන සෝස් දෙකේ ෆ්‍රීක්වෙන්සි සේම් වෙන්න ඕනේ. ඒ වගේම ෆේස් ඩිෆරන්ස් එක 0 වෙන්න ඕනේ. එහෙම නැත්නම් ෆේස් ඩිෆරන්ස් එක කොන්ස්ටන්ට් එකක් වෙන්න ඕනේ. එහෙම නොවුනොත් අපිට බෑ මේ ෆ්‍රින්ජස් බලන්න. ඒ වගේම මේ සෝස් දෙක එකිනෙකට ලං වෙන්න ඕනේ ගොඩක්. මෙන්න මේ කියන තුන සම්පූර්ණ වුණායින් පස්සේ තමයි අපිට මේ ෆ්‍රින්ජස් හරියට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඊට පස්සේ මේ ෆ්‍රින්ජස් අපි ඔප්ටේන් කරන මෙතඩ්ස් දෙකක් තියෙනවා. එකක් ඩිවිෂන්ස් ඔෆ් වේව් ෆ්‍රන්ට්, ඩිවිෂන්ස් ඔෆ් ඇම්ප්ලිටියුඩ්. අපි ඩිවිෂන්ස් ඔෆ් වේව් ෆ්‍රන්ට් ගැන කතා කළොත් ඒකට එක්සැම්පල් එකක් තමයි මේ යංග්ස් ඩබල් ස්ලිට් කියන්නේ ඩිවිෂන්ස් ඔෆ් වේව් ෆ්‍රන්ට්. ඊට පස්සේ මේ ඩිවිෂන්ස් ඔෆ් ඇම්ප්ලිටියුඩ් ගැන කතා කරොත් ඒකට එක්සැම්පල් එකක් විදියට අපිට මිචෙල්සන් ඉන්ටර්ෆියරෝමීටර් එක කියන්න පුළුවන්. එතකොට අපි ඩිවිෂන්ස් ඔෆ් වේව් ෆ්‍රන්ට් යටතේ තමයි මේ යංග්ස් ඩබල් ස්ලිට් එක්ස්පෙරිමන්ට් එක ගැන කතා කරන්නේ. දැන් මම කියලා දෙන්න යංග්ස් ඩබල් ස්ලිට් එක්ස්පෙරිමන්ට් එක කොහොමද කරන්න කියලා. මේ තියෙන්නේ එක ඇටෝම. මෙතන S1 S2 කියන ස්ලිට් දෙක තියෙනවා. අපි මෙතන මධ්‍ය ලක්ෂයේ ඉඳන් P පොයින්ට් එකකට දුර Y කියලා ගන්නවා. ඊට පස්සේ මේ කිරණය තමයි S1 ස්ලිට් එකේ ඉඳන් P පොයින්ට් එකට තියෙන කිරණය. මේ තමයි S2 ස්ලිට් එකේ ඉඳන් P පොයින්ට් එකට තියෙන කිරණය. ඊට පස්සේ මේ ස්ලිට් දෙක තියෙන තැනයි අපි ෆ්‍රින්ජස් බලන ස්ක්‍රීන් එකයි අතර දුර කැපිටල් D කියලා ගන්නවා.
S1 S2 කියන ස්ලිට් දෙක අතර දුර අපි සිම්පල් D කියලා ගමු. එතකොට ඔගලන්ට පේනවා මේ කිරණ දෙක අතර දුරක් තියෙනවා. සාමාන්‍යයෙන් ඒ දෙක අතර දුරේ වෙනසක් තියෙනවා. මේ කිරණය කොටයි මේ කිරණයට වඩා. ඒක බැලු බැලමට පේනවනේ. එතකොට මේ කිරණයේ ඉඳන් ලම්බකව මෙහෙම ඉරක් ගැහුවොත් මේ හම්බ වෙන දුර තමයි පාත් ඩිෆරන්ස් එක කියලා අපි කියන්නේ. අපි ඩෙල්ටා x කියලා ගන්නවා ඒක. එතකොට මෙතන රිජ් කෝණයක් මෙතන o කියලා ගමු. එතකොට මෙතන මධ්‍ය ලක්ෂයේ ඉඳන් අපි මෙහෙම ඉරක් ගහමු. එතකොට මේ කෝණය අපි තීටා කියලා ගමු. දැන් අපි හොයන්න ඕනේ පාත් ඩිෆරන්ස් එක. මේ ඩෙල්ටා x හොයන්න ඕනේ. ඩෙල්ටා x හොයන්න නම් මුලින්ම අපි ගන්න ඕනේ උපකල්පනය. ඒ උපකල්පනය තමයි කැපිටල් D. මේ දුර ඉතා විශාලයි කියලා ගන්නවා සිම්පල් D ට වඩා. එතකොට මේ කැපිටල් D සිම්පල් D ට වඩා ඉතා විශාලයි කියලා ගනිද්දී මේ D ගොඩාක් මේ ස්ක්‍රීන් එක ගොඩාක් ඈතින් තියෙන කියලා ගන්නවා. ඒ ගොඩක් ඈතින් තියෙද්දී මේ කිරණ දෙක අපිට ගන්න පුළුවන් පැරලල් කියලා. එතකොට මේ SP රේඛාවත් මේ දෙකටම පැරලල් කියලා අපිට ගන්න පුළුවන්. මොකද D තියෙන්නේ ගොඩාක් ඈතින් කියලා අපි උපකල්පනය කරන නිසා. එතකොට මේ කෝණය තීටානේ. මේ S නොයි මේ මධ්‍ය රේඛාවයි අතර කෝණය තීටා. එතකොට ඒක තීටා නම් අපිට මේ කෝණයත් තීටා කියලා ගන්න පුළුවන්. ඒ කොහොමද ඒක ගත්තේ? මෙතන මේක තීටා නම් අපිට එතකොට මේක පැරලල් නිසා මේ කෝණයත් තීටා කියලා ගන්න පුළුවන්නේ. එතකොට මේ කෑල්ල ඍජු කෝණයක්. මේ සම්පූර්ණ කෑල්ල ඍජු කෝණයක්. එතකොට අංශ 90යි. මේ කෑල්ල තීටා නම් මෙතන 90 රින තීටා වෙනවා. එතකොට මෙතන ඍජු කෝණයක්. මේක එතකොට නිකම්ම තීටා වෙනවා. ත්‍රිකෝණයක් නේ මෙතන තියෙන්නේ. එතකොට අපි S1 S2 O ත්‍රිකෝණය සලකලා මේක සුළු කරමු. S1 S2 O ත්‍රිකෝණය. මේක අපි sin තීටා බැලුවම sin තීටා කියන්නේ සම්මුඛ පාදයේ බෙදීම කර්ණ පාදයේ. අපි ලේස වෙන්නත් එක්ක මේ ත්‍රිකෝණය පැත්තකින් ඇඳගමු. මෙහෙමයි තියෙන්නේ. මෙතන ඍජු කෝණය. මේක 90 රින තීටා. මේක තීටා. ඊට පස්සේ දැන් මේකේ සම්මුඛ පාදය කර්ණ පාදය බලා ගන්න. සම්මුඛ පාදය තමයි දැන් මේක ඩෙල්ටා x S1 S 2 නේ. සම්මුඛ පාදය තමයි ඩෙල්ටා x, කර්ණ පාදය තමයි ඍජු කෝණය දිසරෙන් තියෙන එක S1 S2 ත්‍රිකෝණ රේඛාව. ඩෙල්ටා x බෙදීම S1 S2 කියන්නේ අපි මේක ගත්තනේ D කියලා. එතකොට sin තීටා සමානයි ඩෙල්ටා x යට D. මේක අපිට සුළු කරන්න පුළුවන් තවත් D sin තීටා සමානයි ඩෙල්ටා x කියලා ගන්න පුළුවන්. අපි මේ සමීකරණය 1 කියලා ගමු. ඊට පස්සේ අපිට තව උපකල්පනයක් ගන්න ඕනේ. කැපිටල් D කියන්නේ අර ස්ක්‍රීන් එකයි ස්ලිට් දෙකයි අතර දුර D ඉතා විශාලයි y ට වඩා. y කියන්නේ මෙතන මේ P point එකයි මධ්‍ය රේඛාවයි අතර දුර. එතකොට අපිට D ඉතා විශාලයි y ට වඩා කියලා ගත්තහම අපිට ගන්න පුළුවන් තීටා ඉතා කුඩයි කියලා. කියන්නේ තීටා is very small කියලා අපිට ගන්න පුළුවන් මේ උපකල්පනය හින්දා. එතකොට තීටා ඉතා කුඩයි කියලා ගත්තහම අපිට ගන්න පුළුවන්නේ sin තීටා ආසන්න වශයෙන් සමානයි tan තීටා කියලා. තීටා කුඩා හින්දා. එතකොට අපිට මේ සමීකරණය ආශ්‍රයෙන් අපිට ලියන්න පුළුවන් d tan තීටා සමානයි ඩෙල්ටා x කියලා. ඊට පස්සේ අපි බලමු tan තීටාට මෙතනින් මේ අපේ යට උනේ ආදේශ කරගන්න පුළුවන්ද කියලා. අපි මෙන්න මේ ත්‍රිකෝණය සලකුවොත් PQS ත්‍රිකෝණය සලකුවොත් QS ත්‍රිකෝණයෙන් බලුවම tan තීටා
අපිට tan තීටා සමානයි tan තීටා කියන්නේ සම්මුඛ පාදයේ බෙදීම බද්ධ පාදයනේ එතකොට අපිට ගන්න පුළුවන් සම්මුඛ පාදය කියන්නේ y බද්ධ පාදය කියන්නේ d මේ දුරනේ මේ d දුරනේ එතකොට බද්ධ පාදයට අපි d කියලා ගන්න පුළුවන් එතකොට tan තීටා සමානයි y බෙදීම d අපි මේ සමීකරණයට ආදේශ කරොත් d වැඩි කිරීම tan තීටා y බෙදීම d සමාන වෙනවා ඩෙල්ටා x ට. එතකොට අපි ඩෙල්ටා x සමානයි dy යට d කියලා අපිට පාත් ඩිෆරන්ස් එකට සමීකරණයක් එනවා. එතකොට දැන් මෙහෙමයි මුලින්ම මෙතන හැදුනොත් ෆ්‍රින්ජ් එකක් මේක අපි බ්‍රයිට් කියලා ගත්තොත් අපි මේක b1 කියලා ගමු. හැම වෙලෙම බ්‍රයිට් එකකට පස්සේ ඩාර්ක් එකක් නේ හැදෙන්නේ. එතකොට ඊළඟ ෆ්‍රින්ජ් එක අපි ඒ ඩාර්ක් එක d1 කියලා ගමු. එතකොට දැන් මේ මධ්‍ය ලක්ෂයේ ඉඳන් මේ තියෙන දුර එතකොට මේක b1 මෙතන ඉඳන් මෙතනට තියෙන දුර d1 එතකොට ඊළඟට අපිට දැන් මේක බ්‍රයිට් එකක් හැදිලානේ තියෙන්නේ ඊළඟ බ්‍රයිට් එකක් අය ඩාර්ක් එකට පස්සේ හැදෙන බ්‍රයිට් එකක් ඒක b2 ඊපස්සේ ඊළඟ මෙතන ඩාර්ක් එකක් හැදිලා තියෙන්නේ ඒ ඩාර්ක් එකට පස්සේ හැදෙන ඊළඟ ඩාර්ක් එක d2 එහෙම කියලා අපිට දිගටම ගන්න පුළුවන් එතකොට අපි මේ b1 කියන බ්‍රයිට් රේන්ජ් එකට සමීකරණයක් ගන්නව නම් අපි මේ මේ b1 p පොයින්ට් එක කියලා හිතාගෙන අපි ඒ දුර y කියලා ගන්නවා. එතකොට අපි මේ b1 මේ බ්‍රයිට් රේන්ජ් එකට සමීකරණයක් ගමු. අපි ඉස්සෙල්ල ගත්ත ඩෙල්ටා x සමානයි dy යට d කියලා අපි සමීකරණයක් ගත්තා. ඒකෙන් අපි y යුක්ත කරගත්තොත් ඩෙල්ටා x සමානයි dy යට කැපිටල් d නේ. එතකොට y යුක්ත කරගත්තොත් ඩෙල්ටා x වැඩි කිරීම කැපිටල් d යට සිම්පල් d සමානයි y ට සමාන වෙන්නේ y කියන්නේ ඩෙල්ටා x කැපිටල් d යට සිම්පල් d එතකොට අපි බ්‍රයිට් රේන්ජ් එකකදී ඩෙල්ටා x සමානයි n ලැම්ඩා කියලා ගන්නවා ඩාර්ක් රේන්ජ් එකකදී අපි ඩෙල්ටා x සමානයි 2n minus 1 ලැම්ඩා යට 2 කියලා ගන්න. අපි එතකොට මේ ඩෙල්ටා x සමානයි n ලැම්ඩා කියන එක අපිට මෙතනට ආදේශ කරන්න පුළුවන්. එතකොට බ්‍රයිට් රේන්ජ් එකකදී y සමානයි n ලැම්ඩා කැපිටල් d යට සිම්පල් d කියලා අපිට ගන්න පුළුවන්. මේ බ්‍රයිට් රේන්ජ් එකකදී. එතකොට අපි ඩාර්ක් රේන්ජ් එකකදී දැන් මෙතන අපි y සමානයි ඩෙල්ටා x කැපිටල් d යට සිම්පල් d නේ. ඩාර්ක් රේන්ජ් එකකදී අපි ඩෙල්ටා x සමානයි මේක කියලා ගත්තාම y සමානයි 2n minus 1 ලැම්ඩා යට 2 කැපිටල් d යට සිම්පල් d කියලා අපිට ගන්න පුළුවන්. එතකොට y සමානයි 2n minus 1 ලැම්ඩා d යට 2d කියලා අපිට සමීකරණයක් එනවා ඩාර්ක් රේන්ජ් එකේදී. එතකොට අපි දැන් හොයන්න ඕනේ ෆ්‍රින්ජ් විඩ්ත් එක. ෆ්‍රින්ජ් විඩ්ත් එක කියන්නේ එක ළඟ තියෙන බ්‍රයිට් ෆ්‍රින්ජ් දෙකක් අතර දුර, එහෙම නැත්නම් එක ළඟ තියෙන ඩාර්ක් ෆ්‍රින්ජ් එකක් අතර දුර. අපි බ්‍රයිට් එක ළඟ තියෙන බ්‍රයිට් ෆ්‍රින්ජ් දෙකක් අතර දුරින් බලමු. බීටා කියන්නේ එතකොට එක ළඟ තියෙන බ්‍රයිට් ෆ්‍රින්ජ් දෙකක් කියන්නේ n plus 1 වෙනි බ්‍රයිට් ෆ්‍රින්ජ් එකයි n වෙනි බ්‍රයිට් ෆ්‍රින්ජ් එකයි අතර දුර. ඒ කියන්නේ n plus 1 එකෙන් n අඩු කරාම අපිට බීටා හම්බ වෙනවා. අපි එතකොට බ්‍රයිට් ෆ්‍රින්ජ් එකකට ෆ්‍රින්ජ් විඩ්ත් හොයලා බලමු කොහොමද එන්නේ කියලා. මේකෙදි බීටා සමානයි අපි n plus 1 එකේ n එකේනේ හොයන්නේ. එතකොට අපි දන්නවා y සමානයි n lambda d යට d නේ. එතකොට අපි n plus 1 ට මේ සමීකරණය දැම්මොත් n plus 1 lambda capital d යට simple d වලින් අඩු කරනවා n lambda capital d යට simple d. එතකොට අපි මේක සුළු කරොත් n lambda d ධන lambda d යට d ඍණ n lambda d යට d මේක
පොදු පාදයක් විදිහට ගන්න පුළුවන් d 8 n lambda d ධන lambda d ඍණ n lambda d. එතකොට මෙතන ධන n lambda ට ඍණ n lambda ධන n lambda d ට ඍණ n lambda d කැපිටල් යනවා. එතකොට ඉතුරු වෙනවා lambda capital d ට simple d තමයි beta කියන්නේ. එතකොට Young's double slit experiment එකෙන් theory එක මෙච්චරයි. අපි ආය අලුත් වීඩියෝ එකකින් ආය පාරක් හම්බ වෙමු.